සුබ මධ්‍යහනක්. කයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය ප්‍රථම නව දහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශිෂ්‍යත්වයේ අහෝසි කිරීම ගැන ජනපති යලි පහදයි. ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන දරුවන්ගෙන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ 13%ක් හෝ 14%ක්. අපනයන ආදායම ඉහළ නැංවීමට පස් අවුරුදු සැලැස්මක්. මදුෂ් සමග සිටි තවත් දෙදෙනෙකු ඩුබායි වලින් පිටුවහල්. කටුනායක දී පොලිස් භාරයට. දඹුල්ලේ ගැටුමකින් 25ක් රෝහලේ. ඉන්දීය චන්ද්‍රිකාවේ කැබලි ගගනගාමීන්ට තර්ජනයක්. ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ගොඩගම සුභාරති මහාමාත්‍ය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ගොඩගම සුභාරති මහාමාත්‍ය විද්‍යාලයේ වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් මහත් හරසරින් පිළිගත්තා. හොඳම දේ දරුවන්ටයි සංකල්ප යටතේ බස්නාහිර පළාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරති මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකළ රංගශාලාව සහ තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් රුක්රෝපණයක්ද සිදු කළා. අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර රංගශාලාව සහිත ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් පසු ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. විද්‍යාලයේ විශිෂ්ටතා දක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. සිසුවියක සිතුවමට නගන ලද ජනාධිපතිතුමාගේ රුව සහිත ආලේඛ චිත්‍රයක් එහිදී ජනාධිපතිතුමා වෙත තිළිණ කළා. රැස්ව සිටි පිරිසැමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ වෙනුවට 7 ශ්‍රේණියේදී හෝ 8 ශ්‍රේණියේදී විභාගයක් පවත්වා එම විභාග ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව එක් එක් විශේෂයන් සඳහා දරුවන් යොමු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. එය අධ්‍යාපන විශේෂඥයන්ගේ මඟ පෙන්වීමෙන් සකස් කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළා. ජනාධිපතිතුමා තවදුරටත් පෙන්වා දුන්නේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණිතඥයන්, කෘෂි විශේෂඥයන්, තාක්ෂණ විශේෂඥයන් ආදී ශ්‍රේෂ්ඨ දක්වා දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ඉන් උදාවන බවයි. මම දැන් කියන්න හදන්නේ අම්මලාගෙන් ටිකක් බැනුම් අහන කතාවක්. සමහර අය බණීවි, මං කියන දේ නොතේරෙන අය. හැබැයි තේරෙන අය මට බණින එකක් නැහැ. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කළේ අධ්‍යාපනය ලබා දීමට හැකියාවක් නොමැති ආර්ථික අමාරුකම් තියෙන පවුල්වල දරුවන්ට රජයෙන් පාසලකට ගෙන්නලා වියදම් කරලා මාසයකට දීමනාවක් දීලා ඒ දරුවා ශක්තිමත් කරන්න, දැනුම වැඩි කරන්න විභාග වලට සකස් කරනවා. පසු කාලීනව සිද්ධ වුණේ අදත් ජනප්‍රිය පාසල්යයි කියන පාසලකට ඇතුල් කරගන්න තියෙන එකම දේ තමයි ශිෂ්‍යත්ව විභාගය. ඒකට තමයි මේ මහන්සි වෙන්නේ. නමුත් ඇත්ත කතාව කුමක්ද? ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන දරුවන්ගෙන් උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්නේ 13%ක් හෝ 14%ක්. ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙලා එතනින් එහාට ඔය හොඳයි කියලා කියන පාසල් වලට ගිහිල්ලා ඒගොල්ල 86%ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තේරෙන්නේ නැත. විශ්වවිද්‍යාලයට යන සිසුන්ගෙන් 86%ක් ශිෂ්‍යත්වය අසමත් වෙච්ච දරුවෝ. මේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් කරන්නට ඕන. අද කලා උපාධිය අරගෙන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා එළියට ඇවිල්ලා රක්ෂාවල් ඉල්ලගෙන බෝඩ් උස්සගෙන මහපාරේ උපාධිධාරීන් රැකියා ඉල්ලන, උද්ඝෝෂණය කරන, උපවාස කරන ක්‍රමය ඒක අහෝසි වෙන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ. අපනයන ආදායම ඉහළ නැන්වීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනෙන්නේ මනෝජ් කොඩවිතාරණ. බිංගිරිය අපනයන කලාපය ආශ්‍රිතව රැකියා අවස්ථා 12,000ක් බිහි වී ඇති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ දැන් පැවතෙන සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ වැල්ශීර්ෂ විවාදයේදී අදහස් දක්වමින්, එවැගේම ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ වැල්ශීර්ෂත් අද පාර්ලිමේන්තුවේදී අවධානයට ගෙන තිබෙනවා. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සඳහන් කළා, පසුගිය වසරේ විවෘත කළ බිංගිරිය අපනයන කලාපය
මෙන්ම තවත් අපනයන කලාප කිහිපයක්ම ඉදිරියේදී ප්‍රදේශ කිහිපයකම විවෘත කරන බව ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අදහස් දැක්වීමේදී ඔහු සඳහන් කළා අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවට රජය ප්‍රකාශ කළද එසේ සිදුවී නොමැති බව ඊට ප්‍රතිචාර ලෙස මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කරුණු ඉදිරිපත් කළා අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර කිහිපයේදී රටේ අපනයන ආදායම ශීක්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යා ලේඛනද ඉදිරිපත් කළමින් අමාත්‍යවරයා පැවසුවේ රටේ අපනයන ආදායම ඉහළ නැන්වීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාවට නන්වා ඇති බව එසේ ඇමරිකන් ඩොලර් බිලියන 28ක් දක්වා අපනයන ආදායම වැඩි කර ගැනීම සැලසුම බවද අමාත්‍යවරයා මේ විවාදයේදී පෙන්වා දෙනු ලැබුවා අපි සූදානම් මේ පිළිබඳව තවත් තොරතුරු අයිතීන් ඉදිරි ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙනෙන්නට මම අයිතීන් ප්‍රවෘත්ති වෙනුවෙන් මනෝජ් කුරවිතාරණ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට ස්තුතියි මනෝජ් තොරතුරු ගැනීම සම්බන්ධයෙන් මාකඳුරේ මදුෂ් නැමැති අපරාධකල්ලි සමාජිකයා සමග ඩුබායිහිදී අත්අඩංගුවටගත් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කර තිබෙනවා. අද අලුයම UL 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි මෙම පුද්ගලයන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබෙනවා. මොහොමඩ් සිද්දික් මොහොමඩ් සයාම් සහ වීරසිංහගේ ලංකා රාජිත පෙරේරා යන දෙදෙනායි පිටුවහල් කිරීමෙන් පසු අද දිවයිනට පැමිණියේ. මෙරට ආරක්ෂකංශ අත්අඩංගුවටගෙන විනාශ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ කොකෙන් තොගය අති උෂ්ණත්වයක් යටතේ වාෂ්ප කිරීම අද සිදු කෙරුණා. අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ කොකෙන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීමයි ඊයේ සිදු කෙරුණේ. කැලණිය මගුරුවෙල පිහිටි සුරවීර ගබඩා සංකීර්ණයේදී කොකෙන් තොගය දියර බවට පත් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණය යටතේ. 2016 වසරේදී ඔරුගොඩවත්ත බහාලු මංගනයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 301ක් කැලණිය පෙතියාගොඩදී සොයාගත් කිලෝග්‍රෑම් 31ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේදී සොයාගත් කිලෝග්‍රෑම් 219ක් සහ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 216ක් මෙලෙස දියර බවට පත් කෙරුණා. අනතුරුව දැඩි ආරක්ෂාව යටතේ එම තොගය පුත්තලමට රැගෙන යාමෙන් පසු ඉන්සි ඉකෝ සයිකල් සමාගමේ සෙල්සියස් අංශක 1800ත් 2007 අතර වන උෂ්ණත්වයකින් යුත් උඳුනක් තුළ විනාශ කිරීම සිදු කෙරුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ කොකේන් තොගය විනාශ කෙරුණේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ද එම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දිවුරුම ප්‍රතිඥාව ලබා දීම හෙට සිදු කෙරෙනවා. සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන, පෞද්ගලික ආයතන හා පාසල් ඇතුළු රටේ සමස්ත ජනතාවගේ දායකත්වයෙන් බක්මහ දිවුරුම නමින් මතින් වැළකීමේ ප්‍රතිඥාව ලබා දීමට ජනාධිපති කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. දිවයින පුරා ඇති කර්මාන්ත වැඩි දියුණු කිරීමටත් නව කර්මාන්ත පිහිටවීමටත් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 7ක් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. වවුනියාව පූන්තෝට්ටම් කාර්මික ජනපදය වෙත ගිය නියෝජ්‍ය අමාත්‍යවරයා ව්‍යවසායකින් මුහුණ දෙන ගැටලු සොයා බැලුවා. එම ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකි ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා යුද්ධය නිසා ඉතා පසුගාමී තත්ත්වයකට පත් වුණු උතුරු සහ නැගෙනහිර පළාත්වල කර්මාන්තකරුවන්ට තව යම්කිසි කාලයක් රජය විශේෂ සහයෝගයක් ලබත් කර්මාන්ත සංවර්ධනය හරහා ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ඉහළට ඔසවල තියන්ටත් මේ කර්මාන්තකරුවා ශක්තිමත් කරන්නටත් ඔවුන් හරහා ඍජු රැකියා වක්‍ර රැකියා බිහි කරන්නත් කර්මාන්ත හරහා ලබන ලාභය තව තවත් ශේෂවල ආයෝජනය කරන්න ඔවුන් දිරිගන්නන්නත් කර්මාන්ත ශේෂය තුළ වෙනදට වඩා නිර්මාණශීලීත්වයට ඉඩ ප්‍රස්ථාව ඉවර කරන්න කාන්තා ව්‍යවසායිකාවන් සඳහාම කර්මාන්ත පුරයක්. ඒක ලංකාවට අලුත් අත්දැකීම. අපේ අමාත්‍යංශය ඒ සීනියත් මේ අවුරුද්ද සැබෑ කර ගැනීමේ ගමනක නිරත වෙලායි. වගේම තොරතුරු සඳහාම අනන්‍ය වුණු කර්මාන්ත පුරයක් ගොඩනගෙන සිහිනයක් මේ අවුරුද්දේ සැබෑ කර ගැනීමේ ගමනකයි කර්මාන්ත අමාත්‍යංශයේ ගමන් කරමින් ඉන්නේ. පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් මන්නාරම ප්‍රදේශයේ බහර සහකාර පොලිස් අධිකාරී උපුල් දයාප්‍රිය අලවත්ත මහතා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 2008 වර්ෂයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුව පිළියන්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස සිටියදී සිදු කළ වරදක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතා ඊයේ අත්අඩංගුවට ගත්තා.
පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 2018 දෙසැම්බර් 31 වනදා පැහැරගෙන ගොස් වදහිංසා පමුණුවා අතුරුදන් කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. නැවතත් දේශීය පුවත්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට වසර 20ක් පිරීම වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ ගැටුමකින් 25 දිනකුත් තුවාල ලබා තිබෙනවා. සංගීත රාත්‍රිය අතරතුර ඇති වූ ගුටිබැට හෝමාරු වලින් තුවාල ලැබූ මෙම පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලබා පැමිණි සියලු දෙනා අධික බීමතින් සිටි බවයි රෝහල් සේවකයන් පවසා ඇත්තේ. තුවාලකරුවන් රෝහලේ තැනින් තැන බිම වැතිරී සිටින අයුරු දැකගත හැකි වුණා. සංවත්සර උත්සවයේ පැවති භූමියේද අද අලුයම වන විටත් පිරිස වැටී සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව අප වාර්තාකරු පවසනවා. දඹුල්ල පොලිසිය පවසන්නේ සංගීත සංදර්ශනයේ නරඹා නිවෙස්වලට යන පිරිස් මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ කෑකෝ ගසමින් බීමතින් ගමන් කිරීම නිසා එකිනෙකා අතර ගැටුම් ඇති වූ බවයි. මේ අතර සිදු වූ රියානතුරකින්ද එක් අයෙකු මියගොස් තිබෙනවා. හිස්වැසුම් නොමැතිව බීමතින් යතුරුපැදියක් ධාවනය කර එය ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදු වෙති බවයි පොලිසිය පවසන්නේ. දෙබෝතර රෝහල සම්බන්ධයෙන් ඇති වූ සිද්ධියේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සියලු දෙනාගෙන් සමාව ගත යුතු බව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරනවා. බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට බැනවැදීම හා දෙමෝතර ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයාගේ නිලනිවසට පහර දී අලාභහානි සිදු කිරීම හේතුවෙන් එහි රෝගීන් බදුල්ල රෝහලට මාරු කර තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය ඊයේ දිනේ රෝහලේ නිවත් වී මෙම රෝහල පොලිස් ආරක්ෂාව යටතට පත් කළා. ඇති වූ තත්ත්වය පිළිබඳ ඌව පළාත් වෛද්‍යවරුන්ගේ සංගමය පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා හමු වී පෙත්සමක්ද භාර දුන්නා. සුදුසු පියවර ගන්නේ නැත්නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි එම සංගමය සඳහන් කරන්නේ. මෙතෙක් කාලේ කිසිම අපිට ධනාත්මක උත්තරයක් ලැබුණේ නැහැ මහාමතිවරයාගෙන්. ඒ නිසා අපිට මේ පැමිණිල්ල කරන්න අවසාන රාජ්‍ය නිලධාරිය තමයි රුවන්වැලිකාරතුමා. එතුමාට අපි අද පැමිණිලා ලියුමක් බාර දුන්නා චෝදනා පත්‍රය සහ අපේගේ ඉල්ලීම් සම්බන්ධව. එහිදී යම් ආකාරයක අපිට පැහැදිලි කිරීමක් හෝ ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වුණත් අපි මේ වෙනකොට තීරණයක් අරන් ඉවරයි. අපි අනිවාර්යයෙන්ම වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට යනවා. ඊයේ නාලාගිරිට පොවනා වගේ මිනිස්සුන්ට පොවලා දෙමෝදර කලබලයක් ඇති කරන්න උත්සාහ කළා. මේ ක්‍රමයට උත්තර හොයන්න හොයනවා නම් අපිත් ලෑස්ති අපේ භාෂාවෙන් උත්තර දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති තම දේශපාලන ජීවිතය සමග බැඳී පවතින බව හිටපු අමාත්‍ය මිත්‍යාස් බාකිර් මාකර් මහතා පවසනවා. දන්දු තුනක් තිබෙනවා යෙදෙන කැමති. එකක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විදහස. දෙක සමාජ සාධාරණත්වයේ බලගම් කරගත්ත මේ සංකල්පය සෝෂල් ජස්ටිස්. තුන්වෙනි එක ජාතික එකමුතුව. එකකින් අදහස් කරන්නේ නැහැ මම පිළිම ගන්න දෙනු මේ එකතු වෙන්නේ නැහැ කියලා. නමුත් වැඩි වශයෙන් මේ මූලික ප්‍රතිපත්ති වලට මම කැමති. ජමාන් ඉස්ලාම් සංවිධානයේ බස්නාහිර පළාත් සමාජික සම්මේලනය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. උත්සවයේ පැවැත්වුණේ බේරුවලදී. රුපියල් මිලියන 112ක් වැය කරමින් ඉදිකළ අනුරාධපුර බස් නැවතුම් පොළ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරුණා. එයතුළු තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳ තොරතුරු දැන්. උතුරුමැද පළාතේ ජනතාවට කාර්යක්ෂම මගී ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණෙන් පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදු කෙරුණා. මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ බස් රථ මෙහෙයුම් සිදු කෙරෙන අතර පළමු මහල සාප්පු සංකීර්ණයකින් යුක්තයි. අනුරාධපුර නගරයේ දැනට පවතින බස් නැවතුම්පොළ ගොඩනැගිල්ල වසර 30කට වඩා පැරණි. ඒ හේතුවෙන් නවීන පහසුකම් සහිතව මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා. උතුරුමැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති විජිත කුමාර මහතා ඇතුළු පිරිසක් ඊට එක් වුණා. හෝමාගම මහාවිද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බස්නාහිර පළාත් සභාව මේ සඳහා වැය කළ මුදල රුපියල් 172ක්. හොඳම දේ දරුවන්ටයි යන තේමාවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණා. ගාල්ල යක්කල මුල්ල වතෝගල ප්‍රදේශයේ ඉදිකළ රන්දිය දහර ප්‍රජා ජල ව්‍යාපෘතිය විවෘත කෙරුණා. වැය කළ මුදල රුපියල් 135 ඉක්මවනවා. පවුල් 50කට වැඩි පිරිසකට මෙතුලින් පහසුකම් සැලසෙනවා. දකුණු පළාත් අමාත්‍ය UGD ආර්යතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ජල ව්‍යාපෘතිය විවෘත කෙරුණා. නැවතත් දේශීය පුවත්. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්.
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇමරිකා ඩොලර් මිලියන 12.5ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. ඊට අමතරව ඇමරිකා ඩොලර් මිලියන 37.5ක සහනදායි ණයක්ද ලබා දීමටයි කටයුතු කර ඇතේ. ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමට නියමිත ව්‍යාපෘතීන් මෙරට පළාත් 4ක දිස්ත්‍රික්ක 9ක සිදු කරනු ඇතේ. ඊට අදාළ නියම ව්‍යාපෘතිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ශ්‍රී විඩෝවති සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ෆයිට් කැන්සර් ටීම් හි MHS මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම අපේක්ෂාරෝහල වෙත ඇස්ලේටර් යන්ත්‍ර පහක් ලබා දීමට ගිවිසුම් අත්සන් කළා. ඒ අනුව අදාළ යන්ත්‍ර මිලදී ගැනීමට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50ක්. අපේක්ෂාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා සහ MHS මොහොමඩ් යන මහතා ගිවිසුමට අත්සන් තැබුවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එලකිරි පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ප්‍රකාශයට පත් කළ රන්කිරි ග්‍රන්ථයේ එළිදැක්වීම කොළඹදී සිදු කෙරුණා. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයයි මේ ප්‍රකාශයට පත් කළේ. රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළා. කොළඹ විශ්වවිද්‍යාලය මානව සම්පත් අභිවර්ධන ආයතනය සංවිධාන කළ පමා වූ සරසවි ගී සැඳෑව සංගීත ප්‍රසංගය පසුගියදා පැවැතුණා. එමාංශයේ උපාධි පළමු වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රසංගය සංවිධාන කර තිබුණා. මානව සම්පත් අභිවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය GACK ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රසංගය පැවැතුණා. උළෙල පැවැතුණේ කොළඹ නවනගර ශාලාවේදී. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. විශාලතම පාවල පුහුණු ක්‍රියාන්විතය ලබන ජූලි මාසයේදී ක්‍රියාත්මක කිරීමට යුද හමුදාව සැලසුම් කර තිබෙනවා. මීට අදාළ සැලැස්ම යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා වෙත බාර දීම දියතලාවේදී සිදු කෙරුණා. යුද හමුදාපතිවරයාගේ සංකල්පයකට අනුව පාබල හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කිරීමට නියමිතයි. මේජ ජෙනරාල් දුමින්ද කැප්පෙටි වලාන මහතාගේ මූලිකත්වයෙන් පුහුණු ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා යුද හමුදාවේ සේවා රෙජිමෙන්තු භටයින් මෙන්ම නාවික හා ගුවන් හමුදා භටයින්ගේද සහාය ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. පාබල හමුදා සාමාජිකයන් 5000ක් පුහුණු ක්‍රියාන්විතයට එක්වීමට නියමිතයි. මාසයක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසයේදී සතුරු ප්‍රහාරවලට මුහුණ දීම, පාබල මෙහෙයුම් ක්‍රියාත්මක වීම, සිතියම් කියවීම, අණදීම ඇතුළු ශේෂ්ත්‍ර රැසක් පිළිබඳ අවධානය යොමු කරනවා. මයංගනේ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ දිඹුලාගල පැලෑටියාව ප්‍රදේශයේදී සිදු වූ රියානතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කළුගල් ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයේ නතර කර තිබියදී සිරිපුර සිට කදුරුවෙල බලා ධාවනය වූ තවත් ලොරි රථයක් එහි ගැටී තිබෙනවා. ලොරි රථයේ ඉදිරිපස ගමන් කළ දෙදෙනා ජීවිතක්ෂයට පත් වූ අතර පිටුපස ගමන් කළ දෙදෙනා තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කෙරුණා. අනතුරෙන් මියගිය පුද්ගලයින් දෙදෙනා කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය ප්‍රකාශ කළා. හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය රෝහල අසල සිදු වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. දික්කොය මූලික රෝහලේ සේවයේ නිරත පුද්ගලයෙකුයි අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ. මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් යලි නිවස බලා යන අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී තිබෙනවා. ඒ සමගම එම පුද්ගලයා අසල තිබූ ඇල මාර්ගයකට විසිවී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයෙකුද අනතුරෙන් තුවාල ලැබුවා. යුද සමයේදී උතුරෙන් නැගෙනහිරට පැමිණ වසර 33ක් සෞඛ්‍ය සේවයට සිදු කළ මෙහෙය අගයමින් වෛද්‍ය ජේ සලිමා මහත්මියට උපහාර පිරිනැමුණා. යාපනය දිස්ත්‍රික්කයේ සිට නැගෙනහිර නින්දවුරු ප්‍රදේශයට වෛද්‍ය ජේ සලිමා මහත්මිය පැමිණැත්තේ එම ප්‍රදේශවල යුදමය වාතාවරණයක් පැවති කාලයේ. යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට වසර 33ක් පුරා ඇය සේවාව ලබා දුන්නේ නින්දවුරු රෝහලේ රැඳී සිටමින්. එම අකණ්ඩ සේවය ඇගයීම වෙනුවෙන් උපහාර උළෙලක් නින්දවුරු මූලික රෝහලේදී පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය ෆයිසල් කාසිම් මහතාද ඊට එක්ව සිටියා. සලිමා මහත්මිය වෙත රන්සලු පළදවමින් තිරණ පිරිනැමීමද සිදු කෙරුණා. දැන් ක්‍රීඩා පුවත්.
පාපන්තු ශ්‍රේණිගත කිරීම අතර ශ්‍රී ලංකාව ඉදිරියට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ආදිල් බාකිර් මාකර් අනුස්මරණ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් වුණා. බේරුවල පාසල් ක්‍රීඩා පිටියේ දින දෙකක් පුරා පැවත් තරගාවලියට කණ්ඩායම් 24ක් එක්ව සිටියා. අවසන් මහා තරගයේදී කළුතර එයාෆෝස් කණ්ඩායම පරාජයට පත් කරමිනුයි සුපර්සන් කණ්ඩායම ශූරතාව දිනාගත්තේ. කටාර් රාජ්‍යයේ සම්පූර්ණ අනුග්‍රහය ලංකාවේ ක්‍රීඩකයෝ වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ නිසා ලංකාවේ ක්‍රීඩකයෝ එහෙ පුහුණු වීම වලට අරින්න, ඒ වගේම අපි ආසියාත රෑන්කින් වලින් ඉස්සරහට යන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තසම ෆුට්බෝල් පහුගිය කාලේදී විශාල වශයෙන් මම හිතනවා කඩාවැටීමට ලක් වෙලා තියෙනවා. ඒක තැන්වලදී ජාතින්ත්‍ර වශයෙන් අපිට ජයග්‍රහණ ලබා ගන්න බැරිලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අවශ්‍ය යටිදල පාසුකම් ටිකක් ගන්න ඕනේ. ගම්වල ළමයින්ට සෙල්ලම් කරන්න පිටණි දෙන්න ඕනේ. අපිට දැන් මේ අවුරුද්දේ සංවර්ධන කරන බිලියන 4ක් විතර තියෙනවා. ඊට අමතරව පිටණි හදන්න විතරක් වෙනම තව බිලියන 1ක් ආරක් විතර මුදල් මාත්‍යෙන් සෙන්දිලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් වැඩිපුර ක්‍රීඩා පිටණි ටිකක් හදන්න. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසරු දෙකේ සිට අපගේ පෑන් පෑපොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk